අයිබෝවන් ආරෝග්‍ය YouTube නාලිකාවට බොහොම සාදරයෙන් ගෞරවයෙන් ඔබ පිළිගන්නවා අපි. සාමාන්‍යයෙන් අපි මේ ජීවත් වෙන කාල සීමාව දැන් අවුරුදු 60ක් 70ක් වගේ අඩු යන්නේ. අපි ඉස්සරහ නිකන් 120 220ක් ආවඩ ආයු බොව වේවා කියලා. හැබැයි දැන් අපිට කියන්නේ අවුරුදු 70ට 170ක්වත් ආවඩ ආයු බොව වේවා කියලා තමයි කියන්නේ. මොකද ඒ තරමටම අපි ආයු ප්‍රමාණය අඩු වෙනවා. ඇයි ආයු ප්‍රමාණය අඩු වෙන්නේ? ලෙඩ වැඩි වෙනවා. ලෙඩ වැඩි වෙනකොට අපි ගොඩාක් කාලවට කතා කරනවා ලෙඩ වැඩි වෙන ප්‍රධාන හේතුව අපි ගන්න වැරදි ආහාර රටාවක්. ඒවත් එක්ක අපේ රටේ වැඩිපුරම තියෙන ලොකුම ලෙඩක් වෙන්නේ මේ අධික බර සහ නැත්නම් අධික තරබාරුව සහ බහුතරයක් පුරුෂ පාර්ශවයට තියෙනවා උදරය ඉදිරියට නෙරා එන. ඒ කියන්නේ අපි ඉස්සරහට යන කලින් අපේ චණ්ඩි බණ්ඩිය ඉස්සරහට ගිහිල්ලා තියෙනවා කියලා කියනවා. මෙන්න මේ තත්ත්වයන් සමනය කරගන්න මොනවද අපි කරන්නට ඕනේ? ඒ සම්බන්ධයෙන් තමයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ අපේ හිතවත් තේනුවර විදුහත්ත් එක්ක. අයිබෝන විදුහත්තුම අයිබෝන විදුහත්තු. දැන් විදුහත්ත මේ අපේ රටේ තියෙන බරපතල ගැටලුවක් දැන් සෞඛ්‍යංශ ගොඩක් කතා කරන අපේ රටේ මේ වඩාත් සීක්‍රෙන් තියෙනවා බර වැඩිවීම නිසා ඇති වෙන ගැටලු. ගොඩක් වෙලාවට ප්‍රතිකර්ම වලට ලෙඩ වලට මූණ කියලා තියෙන මේක කියන්නේ. මොකක්ද මේ බර වැඩි වෙන්නේ? ඇයි මෙහෙම බර වැඩි වෙන්න හේතු කාරණා තියෙන මොනවද? ඔව් බර වැඩි වෙන්න කියන්නේ මෙහෙමයි. දැන් බර වැඩිවීම නම් ගැටලුවක් නැහැ. නමුත් ස්ථූලතාවය තමයි ප්‍රශ්න තියෙන්නේ. ඔව් ඒ කියන්නේ දැන් අපි සරිලන බරක් නැතිකම. ඔව්. මේ සරිලන බර. ඔව්. එමත් නැත්නම් ශාරීරික ස්ථූලතාවයේ වැඩිවීම. වැඩිවීම. එතකොට දැන් ඒ තුළ අපි අර අපිට ගොඩක් අහිමි වෙන පැතිකඩවල් වැඩි. ජීවිතය ජීවත් වුණාට ජීවිතය අහිමි වීමේ පැතිකඩවල් වැඩි. හරි. මේ ජීවිතේ ගොඩක් අහිමි වෙන තැන් තියෙනවා. දැන් පොඩි කතාවක් කිව්වොත් මේ මේ අර සල්ලි තියෙනකොට මොලේ නෑනේ. ඔව්. මොලේ තියෙනකොට සල්ලි නෑලු. ඔය දෙකම තියෙනකොට සනීප නෑනේ. ඒ කියන්නේ ඒ දෙකම තියෙනවා කියන්නේ සුන්දරයි කියන එක. සුන්දරයි. සල්ලිත් තියෙනවා. ඈ මොලේත් තියෙනවා. එතකොට හරි ලස්සනයි ජීවිතේ. එතකොට සනීප නෑ. කාලේ ඉවරයි. එතකොට කාලේ ඉවරයි. එතකොට ඒ වගේ මේ ස්ථූලතාවයේ එහෙමත් නැත්නම් ශාරීරියේ බර වැඩි වීම ශාරීරියේ දෙන එනර්ජි එක එහෙමත් නැත්නම් ප්‍රතිශක්ති කරන පද්ධතියට ඍජු හානියක් කරනවා. ඒත් එක්කම දැන් ඔබ යම් දෙයක් ක්‍රියාවලියක් කරන්නේ උද්දීපනයක. අපි දැන් අපි ගිමු අපි යනවා ට්‍රිප් එකක්. ඔව් ගමනක්. එතකොට ජීවිතේ අපිට තියෙන ලස්සන දෙයක් එක. එතකොට මේ ගමන යනකොට ඔබගේ ශාරීරිය මහන්සි වෙනවා. කකුල් මහන්සි වෙනවා. උස්ම පපුව රිදෙනවා. බඩ මේ හදවීමක් තියෙනවා. එතකොට ඔබට මේ විනෝද චාරිකාව ඉතමත් පීඩාකාරී චාරිකාවක් බවට පත් වෙනවා. මොකද ඔබගේ ශරීරය ඔබත් එක්ක ගමන් කරන්නේ නැහැ. එතකොට මේ ස්ථූලතාවය කියන එකේ අපිට ඒ කියන්නේ මේ බර බඩ මේ දේවල් වැඩිවීම තුළ ශරීරයට සහ මානසිකට බලපාන හේතු කාරණා ගොඩක් එතකොට අපිට තියෙනවා. එතකොට මෙතන ප්‍රධාන කාර්යතාවයක් වෙන්නේ ඔබගේ ශරීරයේ ආහාර දාමය තුළ ආනාපානය නැතිවීමයි. ආහාර දාමය තුළ දෙන ආනය පානය නැතිවීමයි. ආනය කියලා කියන්නේ ආහාර ගැනීම. පානය කියන්නේ ආහාර පිටවීම. දැන් ආනාපාන සති භාවනාව කියනවා හුස්ම ආනා කරනවා හුස්ම පානා කරනවා. ඒ වගේ ආහාර අපි ආනා කරනවා ආහාර පානා කරනවා. කියන්නේ ශරීරයෙන් පිට වෙනවා. දැන් සාමාන්‍යයෙන් දහඩිය දාන්නේ නැති සතෙක් නේ ඌරා කියලා කියන්නේ. ඔව්. ඌරාට දහඩිය දාන්නේ නැහැ. එතකොට දැන් ඌරු මස් වැඩිපුර පරිභෝජනය කිරීමෙන් අපිට සිද්ධ වෙන හානි දෙකක් තියෙනවා. එකක් තමයි ශරීරයේ කකුලේ යටි යටි කියන්නේ දැන් ශරීරයේ බත් කෙන්ද වලලු කර ඔය පැතිකඩ වල වලට ශරීරයේ විස බීජ ගබඩා කරනවා. ආහ බොහෝ වෙලාවට වලලු කර කකුලේ වලලු කරට විෂ රුධිරය තැම්පත් වෙලා ගබඩා වෙනවා. එතන සමහරවිට තුවාලයක් ඇදුනොත් හොඳ වෙන්නේ නැහැ. ඔව්. එතකොට ඌරුමස් පාවිච්චි කරනකොට තව තියෙන පොඩි ගැටලුවක් තමයි මේ නියුරෝන පද්ධතිය. එමත් නැත්නම් මොලේ තුල තිබෙන
සාමාන්‍යයෙන් අපි කියන මේද මට්ටම ඉහළ යෑමේ ඇතිවීමේ හැකියාවක් වෙනවා. ඒ මේද මට්ටමත් එක්ක සමහර වෙලාවවලදී රුධිර ධාතුවේ ගමන් කරන රුධිර නාලිකාවල යම් යම් ගැටලු ඇතිවීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඒ වගේ දෙයක් ඌරු මස් හරහා අපිට ගමන් කරන්න හේතු වෙන ඌරට දහඩිය නොදැනීම. يعني ඌරට දහඩිය දාන්න තියෙනවා. එතකොට මනුෂ්‍යයව වෙච්ච අපි දහඩිය දාන්න නිර්මාණය වෙච්ච ජාතියක්. මනුෂ්‍යයා කියන ශරීරය, මනුෂ්‍ය ශරීරය දහඩිය දාන්නම නිර්මාණය වෙච්ච ශරීරයක්. හා සර අපි ගොඩක් කතාවලදී අපි කතා කරන ගොඩක් දේවල් තියෙන මේ අපේ දහඩිය මහන්සිය කියලා. නේද? නේද අපි දහඩිය වැඩිපුර දාන මාසත් කොටසක්. එතකොට මේ ඒ දහඩිය දැමීමට පුරුදු කරලා තියෙන මේ ශාරීරිය දහඩිය දැමීමේ අඩුවක් තියෙනවා නම් එතකොට ඒ දහඩිය පිටවීමේ ගැටලුවක් තියෙනවා නම් එතන අර විස තැම්පත් කිරීම මාංශ තුල ඇති කරනවා. එමත් නැත්නම් රුධිර ධාතුව තුල මේ විෂ ටික ගබඩා කරනවා. එතකොට මේ විෂ පිටවීමට අවස්ථාවක් නැහැ. එහෙම වුණාම ඒ ශාරීරිය ගබඩා කරන ශාරීරිය ගබඩා කිරීමේ මේද මට්ටම. මේදේ තමයි එතකොට ගබඩා වෙන්නේ. ඒ ගබඩා වෙන මේදය ශරීරයෙන් රැඳෙනවා. ඒ රැඳුනට පස්සේ ශරීරයටම විසක් වෙලා අර කඳ පණුවෙක් වගේ. නා කඳේ හැදිච්ච පණුවා කඳ කාලා ගහ කඩන් වැටෙනවා වගේ අර ශරීර අභ්‍යන්තරයේම තියෙන මේදේ ශරීරෙම විනාශ කරන මට්ටමක් තියෙනවා. ඇත්තටම දැන් ඔය ආහාර ධාමයන් ගැන කතා කරනකොට පොල් තෙල් දැන් අපි පොල් තෙල් ගැන කතා කරනවා. දැන් පොල් තෙල් වල තියෙන මේ සන්තෘප්ත මෙහෙදය අසන්තෘප්ත මෙහෙදය කියලා වර්ග දෙකක් තියෙනවා. ඔව්. එතකොට ඔය අසන්තෘප්ත මෙහෙදය පොල් තෙල් වල අඩංගුයි. ඔව්. සන්තෘප්ත මෙහෙදය තියෙන්නේ පොල් කිරි වල. හ්ම්. පොල් තෙල් වල තියෙන්නේ අසන්තෘප්ත මෙහෙදයක්. ආ. පොල් කිරි වල තියෙන්නේ සන්තෘප්ත මෙහෙදයක්. එතකොට අපි දන්නවා වැඩි වශයෙන් අපි ආහාරයට ගන්නේ පොල් කිරි. ඔව්. පොල් තෙල් වලින් අපි ගොඩක් වෙලාවට තෙල් කන් දෙපා කියන එක අපි එදා කලින්ම අපි සාමාන්‍යයෙන් දන්න විවාහරේ දන්න දෙයක්. එතකොට දැන් ඔය ෆාම් ඔයිල් තියෙනවනේ. හ්ම්. දැන් ඔය ෆාම් ඔයිල් වල දැන් ඔය අපි කඩෙන් ගන්න ගොඩක් පොල් තෙල් වල දෙන්නේ අසන්තෘප්ත මෙහෙදයක් තියෙනවා. ඔව්. ශරීරයට ඉතාමත් හානිකර මෙහෙදයක්. එතකොට ඉතින් අපි දැනදැන මේක ආහාරයට ගන්නවා. එතකොට මේ අසන්තෘප්ත මෙහෙදේ ශරීරයේ ගබඩා වීමක් නිසා ශරීරයේ මේ විදිහට අධික බර එහෙමත් නැත්නම් අධික ස්ථූලතාවය නැතිවීමට ප්‍රධානම හේතුවක් බවට පත් වෙන්නේ මේ අසන්තෘප්ත මෙහෙදය. ඔව්. එතකොට මේ අසන්තෘප්ත මේදය තියෙන පුළුවන් ඕනෑම තැනක් තියෙනවා. ඕනෑම දේ ආහාරවල අසන්තෘප්ත මේදය අඩංගු වෙනවා. නමුත් සන්තෘප්ත මේදයත් අඩංගු වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් පොල් ගෙඩියේ. පොල් ගෙඩියේ දැන් පොල් කිරිවල සන්තෘප්ත මේදය අසන්තෘප්ත මේදය දෙකම ගබඩා වෙලා තියෙනවා. ඔව්. අපි පරිප්පු වෙන්ජනයක් හදනකොට පොල් කිරි දාලා පරිප්පු වෙන්ජනය හැදුවොත් සන්තෘප්ත මේදය අසන්තෘප්ත මේදයක් වෙලා තමයි පරිප්පු වෙන්ජනය හැදෙන්නේ. හා හා. එතකොට අපි දැනගන්න ඕන පරිප්පු වෙන්ජනයක් හදනකොට පරිප්පු වෙන්ජනේ වතුරෙන් හදලා පොල් කිරි දාලා කල මේ රත් කරලා බා ගන්න. එතකොට එතන තියෙන සන්තෘප්ත මෙහෙදේ. ඒ කියන්නේ එතකොට අර මේ දැන් අපි අර පොල් තෙල් හදා ගන්න ගන්නේ පොල් කිරිම නිසා අර ඒක තමයි සිද්ධාන්තය. ඒ කියන්නේ පොල් කිරි වලින් ගන්න තෙල් එක සන්තෘප්ත මෙහෙදයක් බවට පත් වෙනවා. පත් වෙනවා. පොල් කිරිම අසන්තෘප්ත මෙහෙදයක් බවට පත් වෙනවා. දැන් පත් වෙනවා. අපි කියමුකෝ දැන් අපි වෙන්ජනයක් හදනවා. ඔව්. වෙන්ජනයක් හදනකොට අපි පොල් කිරි මිරිකලා අපේ භාජනයට දාලා අපි ඒ පොල් කිරි මිරිකපු පොල් කිරියෙන්ම මේක තම්බලා ඒ විදිහට රත් කරලා වෙන්ජනයක් හැදුවොත් ඒ තුල අසන්තෘප්ත මෙහෙදේ ගබඩා. ඒ කියන්නේ අපි අර දිය කිරෙන් තම්බලා ඊට පස්සේ මිටි කිරි දාලානේ අපේ වෙන්ජනය මේ අපි පරිභෝජනය කරන්න හදාගන්නේ. එතකොට අසන්තෘප්ත මෙහෙදේ වැඩි. වැඩි. අසන්තෘප්ත මෙහෙදේ නිර්මාණය වීමේ ප්‍රතිශතය වැඩි. එතකොට අපිට පුළුවන් නම් ඒක ජලයෙන් නිර්මාණය කරගෙන පසු උව පොල් කිරි ඒකට පිනිස. ඔව්. පොල් කිරි එකට අඩංගු කරලා ඊට පස්සේ ඒක අවසාන මොහොතේදී පොල් කිරි භාවිතා කරන්න පුළුවන් නම් ඒ අසන්තෘප්ත මෙහෙදේ ගබඩා වීම අඩු කරන්න පුළුවන්. මම මේ ඔබතුමාට පොඩ්ඩක් බත කරලා දැන් ඔන්න කාරණාවේදී දැන් අපි මේ පොළ බවට ජනතාවනේ. ඔව්. දැන් ගමේ ජනතාවට ගහෙන් කඩාගත්ත පොල් කිරි දෙලි ගහකට ගාගත මිදගත්තු දාගත්ත වැඩි කොට. දැන් පොළ බවට ජනතාවට හොම් බෑ. එයාලා කඩේට යන්න ඕනේ. ෆුඩ් සිටි එකකට යන්න ඕනේ. ෆුඩ් සිටි එක කියන්නේ ඔය දැන් තියෙනනේ මේ එක එක ෆුඩ් සිටි වර්ග තියෙනවානේ. මොකක් හරි ෆුඩ් සිටි එකකට කියලා නැත්නම් කඩේකට කියලා ගේනවා එක්තරා නමක් ගහපු පිටිකල පොල් කිරි. දැන් ඕක ගෙනාව හොද්දර දැම ඩුංගාලා ගත්ත බාගත්ත කෑවා. ඒක කොහොමද බලපාන්නේ? ඒ තුල අසන්තෘප්ත මේදේ නැහැ. සන්තෘප්ත මේදයක් නැහැ.
ඒ කියන්නේ එතකොට මේක කිමිකල් එකක් නෑ මෙහෙමයි කල ඒ පිටිකර පොල් කිරි එකක් අරගෙන ගිහිල්ලා රත් කරලා බලන්නකො තෙල් එන්නේ නෑ හා හා මේ දෙයක් එන්නේ නෑ ඔව් එතකොට ඒක පොල් ගෙඩියේ තියෙන පෝෂණ නෑ දැන් ඔබතුමා දන්නවද පොල් ගෙඩිය තුල තියෙන ගුණාංගය පොල් වල අඩංගු ගුණාංගය ඒ ගුණාංගය හරියට දඩමස් කන්නේ අපි ඔය අපේ ආදිවාසීන් දඩමස් කනවනේ ඔව් ඒ ශරීරයට ශක්තිය ගන්නනේ ඔබතුමා දන්නවද ඔය පොල් ගෙඩිය ඒහා විශාල ශක්තියක් ගබඩා වෙලා තියෙනවා ඔය පොල් ගෙඩිය තුල පොල් කිරි තුල පොල් කෑලි තුල ගබඩා වෙලා තියෙනවා ඉතමත් විශාල ප්‍රෝටීන් ශක්තියක් විශාල ශක්තියක් පොල් ගෙඩිය තුල තියෙනවා එතකොට අපි පොල් සම්බෝලය ගැන කතා කරමු අපි පොල් සම්බෝලය කාලා හිත ටිකක් කලකිරව ගන්න සමහර වෙලාවට කන්න නැතිද බොහෝ දැන් අපි අපි කුඩා කාලේ ගොඩක් කාලේ දැන් ඔය පොල් සම්බෝලය කියන එක ප්‍රචලිත කෑමක් යහු දැන් ඒ නැතිකමට කනවා ඒ වුණාට ඔබතුමා දන්නවද ඔය පොල් සම්බෝලය කෑම තුල නියුරෝන පද්ධතියට තමත් විශාල උත්තේජනයක් සහ විද්‍යුතයක් සපයන විශාල මාධ්‍යයක් පොල් ගෙඩිය එතකොට ඒක ශරීරයට ඉතාම ගුණදායක දෙයක්. ඒකට හරියට හදාගන්න පොල් සම්බෝලයක් වෙන්න. අන්න හරි. දැන් සාමාන්‍යයෙන් අපි පොල් ගෙඩියක් ගන්නකොට පොල් ගෙඩිය අර කට්ටත් එක්කම තියෙන අර අපි කළු පාට කෑලි ටිකක් ගාලා ගන්නවා. ඒකේ තමයි හොඳම තෙල් ටික තියෙන්නේ කියලා. හැබැයි ඒක ශරීරයට ගුණදායක නෑ. බොහෝ අය ඒ කට්ටේ අවසාන ටිකක් ගාලා ගන්න කියලා ඒක හොඳ තෙල් ටික තියෙන්නේ කියලා. නමුත් ඒක අසම්පෘප්තයි. හා හා. ඒක සම්පෘප්ත නෑ. ඔව්. එතකොට ඒක ශරීරයේ රෝග කාරකයක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ සහ පිළිකාකාරක විදිහට ක්‍රියාත්මක වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි හිරමණයකින් පොල් ගාලා ඒ හිරමණේ හොදන්න නැතුව තියලා ආයෙ පොල් ගෑවොත් එතන පිළිකාකාරකයක් හැදීමේ ප්‍රවණතාවය වැඩි. ඇෆ්ලොටොක්සින් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් එතන තියෙනවා. ඉතින් ඔන්න ඔය ආකාරයට ওই සම්පෘප්ත මේදය අසම්පෘප්ත මේදය නිවැරදි ආකාරයට ශරීරයට ආහාරයක් විදිහට නොගැනීමේ ක්‍රමවේදයක් විදිහට මේ ශරීරයේ තරබාරු වීමට හේතු කාරණා සිද්ධ වෙනවා. දැන් ඒ විදිහට අර වැඩිපුර ගන්න තෙල් ටික වැඩිපුර එන අසම්පෘප්ත මේදය අපේ උදරය ආශ්‍රිතව තැන්පත් වීමක්ද සිද්ධ වෙන්නේ. ඒකට මම මේ ඔබතුමා කිව්ව කාරණා මම උකහා ගන්න. ඒක නිසාද මේ අපේ උදරයේ ඉදිරියට උදරයේ සිද්ධ වෙන්නේ. ඔව්. දැන් මෙහෙමයි. ආමාශය වටා මේ මේදය තැන්පත් වීමේ ප්‍රවණතාවය වැඩි. හා හා. එතකොට මේ ආමාශය වටා මේ මේදය තැන්පත් වුණොත් ඒ කෙනෙකුට වෙනතට පුළුවන් නම් සාමාන්‍යයෙන් කිලෝ එකක විතර බත් කන්න ග්‍රෑම් 500 විතර තමයි බත් කන්න පුළුවන් මේ. මොකද මේද තට්ටුවක් තැම්පත් වෙලා ආහාර ගබඩා කිරීමේදී ඒ දෙන ඉඩ ප්‍රස්තාව දීමේ හැකියාවක් නැහැ ආමාශය වටා මේදිය තැම්පත් වීම නිසා. එතකොට ඔහුට ආහාර ගන්න වෙන්නේ පොඩ්ඩක්. ඔව්. එතකොට සමහරු ඉන්නවා ඇඟ මහතම ලොකුවට තිබුණාට මට කන්න බෑ. කන්නේ මං චුට්ටක් කියලා කියන අය. ඒ හේතුව තමයි ආමාශය වටා මේද මට්ටමක් මේද තට්ටුවක් බැඳිලා. දැන් මේ මුළු උදරයම මේද තට්ටුවෙන් වෙහීමේ හැකියාවක් තියෙනවා මේ දෙයට අසම්පෘප්ත මේ දෙයට. එතකොට මේ හුස්ම ගන්නකොට බඩ තද වෙනවා. නැමෙන්න බෑ බඩ තද වෙනවා. ඒ තද වෙන්නේ අසම්පෘප්ත මේදය බඩේ ගබඩා වෙලා තියෙන නිසා. තියෙනවා. දැන් එතකොට ඒක අපිට සමනය කරගන්න පුළුවන්ද බැරිද? ඔව් ඒක සමනය කරන්න පුළුවන්. ප්‍රධාන ඖෂධයක් වශයෙන් අපි වෛද්‍ය කලාවේදී දේශීය වෛද්‍ය කලාවේදී තියෙන ප්‍රධානම ඖෂධය තමයි ඇඹුල් දොඩක්. හා හා. ඉරිච්ච දෙහි. ඉදිච්ච දෙහි ඔව් නාරං සිදරං ඇඹුල් දොඩ ඇඹුල් නෙල්ලි බෙහෙත් නෙල්ලි ඔය කියන ඖෂධ අපි සාමාන්‍යයෙන් භාවිතයට ගන්නවා කාමරංග ඒ වගේ ඖෂධ සාමාන්‍යයෙන් භාවිතයට ගන්නවා ඒ මේද ශරීරයෙන් ඉවත් කරලා දාන හැබැයි ඉවත් කරලා දානකොට රාත්‍රී කාලයට සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ අරලුකුඩු චුට්ටක් අරලුකුඩු අපි කියමු යෝගට් හැන්දක් විතර වගේ කියලා. අරලුකුඩු යෝගට් හැන්දක් විතර වගේ උණු වතුර වීදුරුවකට දාලා රත්විච්ච උණු වතුර වීදුරුවකට දාලා දිය කරලා පානය කරනවා නම් එතකොටත් රාත්‍රී කාලෙදි පානය කරනවා නම් උදෑසන කාලයේදී ශරීරයේ තියෙන මේද මට්ටම ශරීරයේ මලපහත් එක්ක පිටිගිරීමේ හැකියාවක් එතනක් තියෙනවා. එතක උදෑසන මීපැණි සහ දෙහි මිශ්‍ර කරපු වතුර වීදුරුවක් බොන්න පුළුවන්. ඒකටත් මේද මට්ටම කපා හැරීමේ හැකියාවක් තියෙනවා. කරපිංච සාමාන්‍යයෙන් අපි කියන කලටි පොල් කියලා. ඔය කලටි පොල් කියනවා වතුර හෙල්ලෙන්නේ නැති පොල් ගෙඩිය. ඔව්. වතුර හෙල්ලෙන්නේ නැති පොල් ගෙඩිය. වතුර හෙල්ලෙන්නේ නැති පොල් ගෙඩියක් තියෙන පොල් එක
harapincha sambolayak hadagena kanna puluwan. Ekarath me de sharirein ayin kirime problem hakiyawak tiyena. Eth ekkama kesel muwa. Kesel muwa la kesel muwa kahakada kesel muwa api samanya kesel muwa wenokota kahata ayin karanawan. Oh. E kahata ayin karanne thiyo kesel muwa hadanna puluwan nan e kesel muwa walata me de kapa harimiya hakiyawak tiyena. Habai wede tiyenne ape udive kesel muwa hadanne tel dala. Api kahata aniwaryen ayin karanawane. Oh. Den e kahata aniwaryen ayin karanne thiyo kahatath ekkama hadanna puluwan nan me de iwat karanawa wagema diye wediyawata damat gona daayaka handa. Ini udah tamai, ini ahar ratau, ahar palne sah. Ini ahar ratau, dagan nana asam trupta mehde ahar itu kenyamnya belakila. Belakila. Sam trupta mehde syarir itu ganna pulurang. Mehde sam trupta mehde syarir itu kote kud gatta kela, tarabaru enwat, baru edi enwat, neh. Neh. Hebei, shaktiya edi eno. Syarir shaktiya, manusia shaktiya, citta shaktiya edi eno. Ya. Asam trupta mehde ahar itu ganna ganna syarir shaktiya dipanu eno, manusia shaktiya dipanu eno, deng. Urmas samara urmas bahulawa gatta ayata manasika shakti adui ha ha ehema adu wenna tanak thiyena den urmas wala samanyen ara medaya tempat potas tika aharayata gatta ayata wedipura e medaya tempat potas tika aharayata gatta ayata samahara vayavurda kala parasayan wenakota bohu amataka yim swabhavayan saha weradi wenna swabhavayan samahara welawal walata prakasha karana karana prakashaya den karu hari katha karana nam සමහර වෙලාවට නිසි කල්පනාවක් නොමැතිව කතා කරන්න සිද්ධ වෙන දේවල් හොඳ ප්‍රඥාවක් තිබුණ හොඳ දැනුමක් තිබුණ හොඳ බුද්ධියක් තිබුණත් උරුමස් ඒ විදිහට ආහාරයට කාලයක් ගත්ත කෙනෙකුට ඒ ප්‍රඥාව පව අඩුවීමේ හැකියාවක් තියෙනවා ඒ විදිහට ඉතින් නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මඟ කියා දෙමින් ආරෝග්‍ය අතුින් අපි මේ කතාව අපි අදට නිමා කරන්නයි සූදානම් වෙන්නේ ඔබෙන් සමරගෙන ඉතින් ඔබ දන්නවා දැන් සම්පූර්ණ ප්‍රමේදය කියන්නේ මොකද්ද සම්පූර්ණ ප්‍රමේදය කියන්නේ මොකද මේ දේවල් පාවිච්චි කරන ඕනේ කොහොමද බරසහ බඩ වැඩි නම් මොකද කරන්න ඕනේ කියන කාරණාව ගැන ඔබ කරුණාවත් ඉතින් ඒ කාරණාව කියන ගමන් අපි සමුගන්න සූදානම් වෙන්නේ අයිමත් දවසක හම්බෙන්න බලාපොරොත්තු වෙන ඉතින් අද මේ කරුණු කාරණ අපිට කියා දුන්නු අපේ තේනුවර මෙදි මහතට බොහොම ස්තුතියි ආයුෂ බොහොම වේවා බුදුමහත්මයා ඒ වගේම ඔබලත් ආයුෂ බොහොම වේවා සුව සම්පත වර්ධනය වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් සමුගන්න සූදානම් වෙන්නේ ගියලනම් අයිදස්ස හම්බ වෙනවා